ඇත්තනම ගොඩක් සතුටුයි කණ්ඩෑම කැටියට අපි ක්‍රීඩා කරපු විලාශය සම්බන්ධයෙන්. විශේෂයෙන් අපට ඊයේ තරගේ ගොඩක් වැදගත් තරගයක් වුණා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු තරගයක් ඊයේ තරගේ. ඉතින් අපි ජයග්‍රහණය කරපු නිසා තමයි අපට අවසන් මහා තරගයට යන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතන්නේ හර්මන් ප්‍රීත් කෝර්ගේ නායකත්වයේ යටතේ සුපර්නෝවස් කණ්ඩායම හැටියට අපට අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන්න ලැබුණේ කියලා ලොකු දෙයක්. ඉතින් මේ තරගයේ හොඳ දක්ෂතා අතරට එන්න මට හැකියාව ලැබුණා. මම හිතන්නේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තව අවෝඩ්ස් කීපයක් මට ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි මට මගේ දක්ෂතා පෙන්වන්න හැකියාව ලැබිච්ච එක ගැන. බලාපොරොත්තු වෙනවා මේ දක්ෂතාත් එක්ක මේක තව තවත් මගේ දක්ෂතා ඉදිරියට අරගෙන ගිහිල්ලා අවසාන මහා තරගයේදී හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න. මං හිතනවා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ගොඩක් අපිත් එක්ක එකතු වෙලා හිටියා. ගොඩක් අයගේ සුභ පැතුම් තිබුණා. හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අවසාන මාතරගයේ අපිත් එක්ක එකතු වෙයි, අපට ශක්තියක් වෙන්න අපට ආශිර්වාද කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊයේ ජයග්‍රහණයත් එක්ක අපිට අවසන් මාතරගයට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ චමරේ අතපත්තු ගිනීම අපිව ෆයිනල් එකට ගෙනිච්චා. ඉතින් ඉතාමත් විශිෂ්ට ඉනිමක්. මං හිතන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් හැටියට ගොඩක් ආඩම්බරයි, ගොඩක් සතුටුයි. මම මෙහෙට එද්දිත් ඒකයි කිව්වේ, මට ලොකු භාග්‍යයක්, ලොකු අවස්ථාවක් සහ ලොකු ශක්තියක් චමරිගේ කණ්ඩායමට ක්‍රීඩා කරන එක. මොකද එයාට තියෙන අත්දැකීමුත් එක්ක. ඉතින් මම ඇයට සුබ පතනවා අවසන් මහා තරගයේදීත් මේ ආකාරයෙන් සහ මීටත් වඩා හොඳින් දක්ෂතා දක්වන්න ලැබෙන්නේ කියලා. ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාව ක්‍රීඩා ලෝලීන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එයාලා අපිට ගොඩක් ආශිර්වාද කරා. ඒක ගොඩක් වටිනවා, ලොකු හයියක්. ඒ වගේම මාධ්‍ය ගොඩක් අපිට උදව්වක් විදියට මේ කාන්තා ක්‍රිකට් ලංකාවට ගෙනියන්න ගොඩක් උදව් කරනවා. ඉතින් ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මම හිතන්නේ අපිට අද තව පුහුණු වීම එක සැසියක් තියෙනවා. ඊයේ වෙච්ච යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවනි වැරදි කරගෙන හෙට අවසන් මහා තරගයට හොඳින් මූණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.